මගේ ආදරණීය යාළුව හැමෝම චෙමන් ප්‍රසා YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මම බොන විටමින් වර්ග ටික. එකක් නෙවෙයි විටමින් වර්ග කිහිපයක් තියෙනවා. ඉතින් ඒ විටමින් වර්ග කිහිපය තමයි අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න ඔයාලගේ තියෙන ප්‍රශ්න වලටත් විසඳුමක් වේවි මේ විටමින් වර්ග ටික. මගේ ස්කින් එකේ කලයක ගත්තොත් මම ගොඩාක් කළු කෙනෙකුත් නෙවෙයි, ගොඩාක් සුදු කෙනෙකුත් නෙවෙයි. මට තියෙන්නේ සාමාන්‍ය ස්කින් කලයක. ඉතින් මම මේ වයසේදී මගේ හෙයා එක ගැන, මගේ සම ගැන, මගේ නියපොතු ගැන, මගේ ශරීරයේ අත් කකුල් මූණට වඩා මගේ අත් කකුල් එහෙම ඩැමේජ් නම්, කළු නම්, අවුවට ගිහිල්ලා අවපැහැපෙලා නම් මම ඒ ගැන ගොඩාක්ම සැලකිලිමත් වෙනවා මේ වයසේදී. මොකද මේ වයසේදී තමා අනිවාර්යයෙන්ම අපි හිතන්න ඕනේ අපේ සම ගැන. මම පළවෙනියට කියන්නම් මම ගන්න විටමින් වර්ග ටික. මම ගන්නවා විටමින් ඊ. ඉතින් ඔයාලා විටමින් ඊ කරල් ගන්නෙ කොණ්ඩේ ගන්න, ඔයාලගේ සමේ ගන්න, එහෙමනේ විටමින් ඊ කරල් ගන්නෙ. මං එහෙම නැහැ. මං විටමින් ඊ කරල් බොනවා. ඒ කිව්වේ හැමදාම බොන්න නැහැ විටමින් ඊ කරල්. විටමින් ඊ කරල් හැමදාම බොන්න හොඳ නැහැ මට. ඒ කිව්වේ මට අත්‍යවශ්‍ය ප්‍රමාණය තමයි මම ගන්නෙ. සම පැහැපත් වෙනවා කියලා, සමේ තියෙන ප්‍රශ්න විසඳෙනවා කියලා විටමින් ඊ කරල් හැමදාම බොන්න හොඳ නැහැ. ඒක නිසා මම මාසෙකට ඒ කිව්වේ විටමින් ඊ කරල් තුනක් වගේ බොනවා. හැමදාම බොන්නේ නැහැ මම විටමින් ඊ කරල්. මගේ හිස කෙස් වලට හොඳ පෝෂණයක් ලබා දෙන්න මම පොල් තෙල් ගාන්න නැහැ කොණ්ඩේ. පොල් තෙල් ගාන්න නැහැ. ඊට පස්සේ කන්ඩිෂනර් ගාන්න නැහැ කොණ්ඩේ. දාන්න නැහැ මම කන්ඩිෂනර්. ඒක ෂැම්පු කරලා අනිවාර්යෙන් අර කන්ඩිෂනර් දාන්නේ කියනෝනේ. ඉතින් මම කන්ඩිෂනර් එහෙම ගාන්න නැහැ කොණ්ඩෙට. කොණ්ඩේ මගේ තුනී වෙනවා. ඉතින් ඒක නිසා මම භාවිතා කරන්නේ විටමින් ඊ කරල්. ඉතින් මම විශේෂයෙන්ම භාවිතා කරන්නේ මගේ සමට, සමේ තියෙන ප්‍රශ්න වලට. කිව්වේ අපේ සම ගොඩාක්ම අවපැහැවෙලා නම්, අවුවට පිලිස්සුණු සමක් තියේ නම් අනිවාර්යයෙන්ම විටමින් ඊ කරල් ගොඩාක්ම හොඳයි. ඒ විතරක් නෙවෙයි මගේ හිස්සොරි ගොඩාක්ම අඩු වුණා විටමින් ඊ කරල් වලට. මගේ ගොඩාක්ම හිස්සොරි තිබ්බා. කොණ්ඩේ ගොඩාක්ම ගියා. හිස්සොරි නිකන් අර හොරි හොරි වගේ ගොඩාක්ම තිබ්බා. කොණ්ඩේ පීරනකොට ගොඩාක්ම යනවා හිස්සොරි ඇඳුමේ ඉඳන්ම. ඉතින් විටමින් ඊ කරල් මම භාවිතා කරා. ඉතින් විටමින් ඊ කරල් මම කොණ්ඩේ ගන්න හරිම කම්මලී විටමින් ඊ කරල්. නිකන් ජෙල් එක වගේ ඇලෙන වගේනේ. ඒක නිසා මම කරේ විටමින් ඊ කරල් බිව්වා. ඉතින් මම Google වල සර්ච් කරලා, තව YouTube වීඩියෝස් බලලා, හැමදේම හොයලා බලලා තමා විටමින් ඊ කරල් උනත් ගත්තේ මගේ සමට. බියුටි ඉන් කැප්සියුල් එක ගත්තොත් මම මීට කලින් වීඩියෝ එකක් කරා මේ ගැන. ඉතින් ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න. ඔයාලට ගොඩාක්ම වැදගත් වේවි. ඉතින් ඔයාලගේ ප්‍රශ්න වලට විසඳුමක් වේවි මේ කැප්සියුල් එක. ඉතින් මේ කැප්සියුල් එකක් මම දිගටම ගන්න නැහැ. දිගටම කිව්වේ මාස 3ක් එක දිගට ගන්නවා. ඊට පස්සේ මාසයක්, මාස 2ක් එහෙම නවත්වලා තියෙනවා. දැන් නම් මම මාස 2ක් නවත්වනවා. ඒකම මාස 3ක් ගත්තොත් මම මේ කැප්සියුල් එක මාස 2ක් නවත්වනවා. ඕනවට වඩා අපිට අපේ ශරීරයට ඒකම කැප්සියුල් වර්ග ගන්න හොඳ නැහැ. අනිත් අවයව වලට එහෙම හොඳ නැහැ. අපි ඒ කියුවේ බෙහෙත් වර්ග හැමතිස්සෙම බොනවට අපේ ශරීරය ඒ කියුවේ ඩැමේජ් වෙනවා. අක්මාවට, වකුගඩු වලට එහෙම හොඳ නැහැ. ඉතින් අපි ඒ ගැනත් හිතන්න ඕන. අපි ලස්සන වෙන්න කියලා හැමදේම කරාට අපි ලෙඩ වුණොත්, ඒ කියුවේ අපි එක පැත්තකින් ලෙඩ වුණොත් ඒක අපේ ශරීරයට කොහොමත්ම හොඳ නැහැ. ඉතින් ඒක නිසා මම කැප්සියුල් ගත්තත් එක දිගට යූස් කරන්නේ නැහැ. ඉතින් මේ කැප්සියුල් එක ගත්තා මම. දැන් මාස 2ක් නවත්තලා තියෙන්නේ. මේ මාසෙත් මම භාවිතා කරේ නැහැ. ඉතින් මාස 3ක් යූස් කරලා මාස 2ක් නවත්වනවා. ඊට පස්සේ තමා ගන්නෙ විටමින් එක, තමා විටමින් සී. ඉතින් මම මිලිග්‍රෑම් 500 ගන්නෙ. මිලිග්‍රෑම් 1000 ගන්න නැහැ මම. මිලිග්‍රෑම් 500 තමයි ගන්නෙ. ඉතින් හැමදාම විටමින් සී නම් මට කැවෙනවා.
ඉතින් විටමින් C එක පෙත්තයි මම ගන්න ඒකේ එක විටමින් C පෙත්තයි ගන්න දවසට. ඉතින් විටමින් C පෙති දෙකක් එහෙම ගන්න නැහැ. මම එක පෙත්තයි ගන්න. මොකද මට අවශ්‍ය ප්‍රමාණය මම දන්නවා. මට අවශ්‍ය ප්‍රමාණය තමයි මම ගන්න. ඉතින් අනිත් කැප්සියුල් දෙක මම හැමදාම බිව්වේ නැති වුණාට විටමින් C නම් මම හැමදාම මගේ ශරීරයට මම ගන්නවා. ඊළඟ විටමින් එක තමයි ෆිෂ් ඔයිල්. ඉතින් ඔයාලා මේක ගැන හොයලා බලන්න අනිවාර්යයෙන්ම. මේ ෆිෂ් ඔයිල් එක ගොඩාක්ම හොඳයි අපේ සම පැහැපත් වෙන්න. අපේ අත් කකුල් ගොඩාක්ම ඩැමේජ් වෙලා තියෙනම්, ගොඩාක්ම අවපැහැ වෙලා තියෙනම්, ඔයාලගේ කකුල්වල කොරල ගතිය ගොඩාක් වේලිලා තියෙනම් ඔයාලගේ සම, ඉතින් ෆිෂ් ඔයිල් ගොඩාක්ම හොඳයි ඔයාලගේ සමට. ඉතින් මේව ගැන ඔයාලා තවත් හොයලා බලන්න. එකිවේ මම කිව්ව කියලා භාවිතා කරන්නත් එපා. ඔයාලා මේක ගැන හොයලා බලන්න. එකිවේ ඔයාලට පුළුවන් Google එකේ සර්ච් කරාට පස්සේ එනවා. එකිවේ විටමින් C ගැන හොයලා බලන්න පුළුවන්, විටමින් E ගැන, ෆිෂ් ඔයිල් ගැන හොයලා බලන්න පුළුවන්. ඊට පස්සේ බියුටි ඉන් කැප්සියුල් එක ගැන හොයලා බලන්න පුළුවන්. දැන් Google එකේ සර්ච් කරාට පස්සේ ෆිෂ් ඔයිල් ගැන සේරම ඩීටේල්ස් ටික එනවා. අපේ සමට ගැළපෙනවද? ඒ හැමදේම අපිට බලා ගන්න පුළුවන්. ඔයාලගේ සම ගොඩාක්ම අවපැහැ වෙලා තියෙනම්, ඔයාලගේ කොණ්ඩේ එකවි හිස කෙස් ගොඩාක්ම යනවනම්, හිස්සොරිය එහෙම තියෙනම්, ඔයාලගේ සම ගොඩාක්ම වේලිලා නම්, ඔයාලටත් පුළුවන් මේ විටමින් වර්ග ටික අනිවාර්යයෙන්ම ගන්න. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ මම බොන විටමින් වර්ග ටික. ඉතින් මම අදට ගිහින් එන්නම්. ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න.